ඔබ මේ කාලය තුල සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබ සමත්ද? ඔබ ෆේල් අසමත් වෙලා දින්නේ නැත්නම් තාම ස්ටඩි කරනවද? නැත්නම් ඔබ විභාගෙ ලියමින් දින්නේ තාම? නෑ, ඔය කරුණු තුනමට මම හිතන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. මට තියෙන ප්‍රශ්නේ තමයි තාමත්ම වැදගත්. ඒ වගේම බාර දුර, ඒ වගේම වගකීම් සහිත අමාත්‍යාංශ. අපි කතා කරන අපේ අනිකුත් දේශපාලන කණ්ඩායම් සෞඛ්‍ය වැනි එකක් එක්ක දේශපාලනය කරන්න උත්සාහ කිරීම සම්බන්ධව අවංකව කනගාටු වෙනවා. හැබැයි ඒවට පිළිතුරු සපයන්න සහ ඒ කරන සංවිධානාත්මක ලෙස කරන නින්දිත පහත් මට්ටමේ ක්‍රියාවලිය හරහා මේ රටේ දහස් ගණන්ක ජනතාවට වෙන පීඩනය සම්බන්ධව මම අත්තටම කම්පණය වෙනවා. අපි අතින් වරදක් වෙලා තියෙනවා නම් බොහොම නිහතමානී මේ වරද පිළිගන්න පමණක් නෙමෙයි. ඒ වරද නිවැරදි කරන, ඒ වරද මහා බරපතල වරදක් නම් ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග ගැන දෙපාරක් හිතන්න අවශ්‍යත් නැහැ. කෙහෙලිය රඹුක් කැල්ල වැරදි. ප්‍රසිද්ධියේම අද දවසේ චෝදනාවක් කියලා වෙනවා. ඔබ කෙහෙලිය රඹුක් කැල්ල නෙමේ, ෆේලිය රඹුක් කැල්ල කියලා. ඔබ හිතනවාද ඇත්තටම ප්‍රශ්නයක් නැහැ මේවා ඔබට දේශ සහගත වෙල්ල කරන ප්‍රකාශයන් කියන එකද ඔබ හිතන්නේ? නැහැ, මේක අභියෝගාත්මක වැඩපිළිවෙලක් මේ මොහොතේ. එකින් එකට මට උත්තර දෙන්න පුළුවන්. මේ දෙන උත්තරවලට වගකීම මම බාර ගන්න අතර මාත්‍යංශයක් හැටියට අපි ඇත්තටම රදක් වෙලා තියෙනවා නම් ඒ පිළිගන්න නිහතමානී වෙන අතර ඒ සාවද්‍ය කරුණු මේ රටේ ජනතාව දැනගත යුතුයි. මේ තුල තියෙන්නේ සෞඛ්‍ය, අපේ මේ නිදහස් සෞඛ්‍ය යම් කිසි විදිහේ පෞද්ගලීකරණය කිරීමේ යටි අරමුණක්ද පාලකින් මේ තුල යම් කිසි දේශපාලනයක් ගමන් කරනවාද? ඊළඟ තුන්වෙනි කාරණේ, සමහර වෙලාවට ඔබතුමත් දන්නවා ඇති, සමහරට ඔබතුමා නොදන්නවත් ඇති, මේ සෞඛ්‍ය තුල පවතින අතිශය දූෂිත වූ යම් යම් ක්‍රියාදාමයන් නිසා මේ කඩා කප්පල් කරන්නට යම් කිසි උත්සාහයක් දරනවාද? මම නැහැ කියන්නේ. පළවෙනි එක තමයි ඔබතුමා කිව්ව දේශපාලන අවශ්‍යතාවයන් උඩ යම් ක්‍රියාමාර්ගයක් වෙනවාද කියලා. පැහැදිලිව දේශපාලන පසුබිමක් මේකේ තියෙනවා. ඔබතුමා කියන්නේ එතන ගෙනාපු ඖෂධ වලින් තියෙන ක්වලිටි ෆේලියර්ස් කියන, ඒ කියන්නේ ක්වලිටි ෆේලියර්ස් ඕක ලෝකල් වර්ෂන් එකට එනකොට මේ තත්ත්වෙන් බාල ඖෂධ කියන එක නිර්වචනය කරන්න බැරිද? ඔබතුමාලා ඒක පිළිගන්නේ නැහැ. නෑ, තත්ත්වෙන් බාල ඖෂධ නෙමෙයි. දැන් අපිට තියෙනවා බැච් විඩ්‍රෝල් කරන්න, ඒ බැච් එකේ ප්‍රමිතියෙන් ඒ කියන්නේ ඒ අවශ්‍ය ප්‍රමිතිය තිබිලා නැහැ. දැන් මම කියන්නම්, ඒක තමයි මම කියන්න ගියේ. බැච් ඩ්‍රෝල්ස් තියෙනවා 2020 තියෙනවා 77ක්, 2021 තියෙනවා 85ක්, 2022 තියෙනවා 86ක්, 2023 මේ වෙනකොට 43ක් තියෙනවා. මේ බැච් ඩ්‍රෝල්ස් එක බලනකොට ගෙනාවු 303 එකක් බැච් ඩ්‍රෝල්ස් තියෙනවා. දැන් පේරාදෙණිය ඇස්රෝහලේ සිද්ධ වෙච්ච මරණය, ඊට පස්සේ අනුරාධපුර, කුලියාපිටිය, පානදුර, රත්නපුර, මේ මරණ කීපයක්, මෙතන නුවරඑළියේ කීප දෙනෙක්ගේ ඇස් අන්ධවීමේ සිද්ධිය. ඒතර මේ හැම දෙයකටම ඖෂධයක් මූලික කරගෙන තමයි ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධයෙන් එක්ක අවසානයේ පරීක්ෂණයක් කරලා පරීක්ෂණ වාර්තා ලබා දෙන්න ඕනේ. මෙහෙනම් මේ ඖෂධවල ප්‍රශ්නයක් තිබුණ නැහැ. ප්‍රොපොෆෝල් වල ප්‍රශ්නයක් තිබුණ නැහැ. ඒ ප්‍රශ්නේ ගැටලුවක් නැහැ. ඒ කාණ්ඩේ ප්‍රශ්නේ. එහෙමනම් එහෙම ජනතාවට මේක ක්ලියර් වෙන්න ඕනේ. පැහැදිලි. මේ සතියේ වාර්තා වෙනවා. කට්ටිය කිව්වා අවසාන වශයෙන් සති දෙකක් තුනක් අතර කාලයක් ඇතුළත දෙනවා. එතකොට ඒ වාර්තාව ලැබුණාම මේ වාර්තාවේ හැටියට අපේ තියෙනවා නම් අඩුවක් පුළුවන්. අපි ඒක පිළිගත්ත සූදානම්. ඖෂධ සම්බන්ධයෙන් සහ උපකරණ ගෙන්වීමේදී ඇතිවන ඉතා විශාල අක්‍රමික සහ දූෂණ පිළිබඳව බොහෝ විට සාකච්ඡා වෙනවා. එක උදාහරණයක් කියන මෙතන දැන් ඩැප්සෝන් කියන ඖෂධය. මේ ඖෂධය 50 මිලිග්‍රෑම් ප්‍රති 100ක් පැකට්ටුවක් ඇමරිකාන් ඩොලර් 58.33ක වැනි මුදලකට ගෙන ඇතිවෙනවා. මේ ඖෂධයම මිලිග්‍රෑම් 25, 25 මිලිග්‍රෑම් ප්‍රති 30ක් ඇමරිකාන් ඩොලර් 490කට එන පස් ගුණයක් ගෙවලා මේක මිලදී අරගෙන තියෙන කල චෝදනාවක් කියලා වෙනවා. මේ චෝදනාව ඒ සම්බන්ධව මගේ කරුණු කාරණා තියෙනවා දැනටත්. අවුරුදු 6ක් තිස්සේ මේ විදිහටම තමයි මේ ප්‍රසම්පාදන ක්‍රමවේද ගිහිලා තියෙන්නේ. ඒකට හේතුව මම දන්නේ නැවන් කොහොම. ඒ කියන්නේ මේ විදිහට වෙන්නේ. පාර්ලිමේන්තුවේ විවාදයක් අතට ඔබ සෞඛ්‍ය ඇමතිවරයා විදිහට කිව්ව ප්‍රකාශය. රෝහල් වලට යන රෝගීන්ගෙන් සියලු දෙනා එළියට එන්නේ නැහැ. ඒක තමයි රෝහල් ඉස්සරහා පිට මල් ශාලා පවත්වාගෙන යන්නේ කියලා. ජනතාවට මේකෙන් තවදුරටත් බිහිතට පත් වුණා. සෞඛ්‍ය ඇමතිවරයා විදිහට මේ සිදු කරපු ප්‍රකාශය ඔබ සාධාරණයි කියලා හිතනවා. මම ඉතාමත්ම කනගාටු වෙනවා. මම රටේ ජනතාවගෙන් සමාවත් ඉල්ලන එක ඒ වෙලාවේ කිව්වෙච්ච නිසා. අපි කතාවක් කරගෙන යනකොට අපි කතා කරගෙන ගියේ මේ රටේ දවසකට දල වශයෙන් 400ක් 450ක් අතර ජීවිතක්ෂයට පත් වෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ. හැබැයි ඒ කතාව කියනකොට මගේ මිත්‍රයා ලක්ෂ්මන් ගිරියල මහත්තයා පැත්තේ ඉඳන් කිව්වා ඒකේ මල්සාලාවලුත් තියෙනවා කිව්වා. එහෙනම් මං ඉනාවේ ලබන්න මං කිව්වා. දැන් ඔය එක තමයි විශේෂයෙන්ම නුවර මං කිව්වා. නුවර ඇතුල් වෙනකොටම තියෙන්නේ මල්සාලානේ කියලා. ඉතින් මං හිතනවා ඒක මා කිය යුතු දෙයක් නෙමෙයි කියලා. ඒ ගැන මං අතිශයෙන් කනගාටු වෙනවා. ජනතාවගේ ඉදිරියේ මම ඒ ගැන මගේ අවංක කනගාටුව ප්‍රකාශ කරනවා. මොකද හේතුව සෞඛ්‍ය ඇමතිවරයා හැටියට මගෙන් ඒ වැනි දෙයක් කියව යුතු නෑ. ඒ යථාර්ථයක් වුණා. මං අදත් ඒ ගැන දුක් වෙනවා. ඔබතුමා අර කියපු සියලු දේවල් නැති වෙලා යන්නේ ඔබතුමම්ම කියපු ප්‍රකාශයක් නිසා හැර වෙන කෙනෙක් කරපු ප්‍රකාශයක් ඉඳන් නෙවෙයි. මට අන්තිමට කියන්න වෙන්නේ කිරිකලේ කතාව තමයි. ඒක පිළිගන්නවා මම. රටි ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.